Itinga subdaw sakya modong pratani karami. Ada api daw sikata karan deyani. Api e-future website tika tulin kohomada api api adhyapana katiyutu sambandha paishishakta vibhage sambandha yam adahasa laba ganima sambandha. Eedi dimopiyan hadiyata oba mulinma kala yutte api pawichchi karana onuma browser ekki udaharanayak Google Chrome wenna puluwan Mozilla Firefox wenna puluwan ita paribahira web browser ekki oba mulinma antarjalayata sambandha wenne. Ini ehidi mulinma mama pawichchi karanne Google Chrome. Api Google Chrome open karagena ehidi api mulinma apage web adawiye web adawi lipine type karaganna ona. Ehidi mama vishesha sadahanak kala yutu oba me Google search engine eke menna metana koi welawakwat apage web adawi address eka type karanne pa oba kelinma address bar eke ihalama meka type karanna. Ehidi obata type karanna thiyena apage web adawi lipine future.lk kiyala efuture.lk kiyala type කරලා enter කරුවෙන් පස්සේ ඔබට අපගේ web අඩවියට කෙලින්ම ප්‍රවේශ වෙන්න පුළුවන්. ඒක තමයි අපි web අඩවිය. ඉතින් මේ web අඩවියේ තියෙන දේවල් පරිශීලනය කරන්න කොහොමද කියන එක මම ඊටාම කිව්වෙ ඔබට සඳහන් කරන්න. ඒ කිය ඔබට මූලික වශයෙන් ඔබගේ ලබා ගන්න තියෙන ශිෂ්‍යත්ව පැකේජ් සම්බන්ධව yang අදහසක් ගන්නට ඔබට හැකියාවක් තියෙනවා මෙන්න මේ මෙතන තියෙන G5 classroom video tour කියන එකට සමන් දීමෙන් ඒ ක්ලික් කරපුවාම ඔබට අපි මේ පහචිෂත් විභාගයේ සම්බන්ධව අපගේ පැකේජ් එක සම්බන්ධව සවිස්තරාත්මකව හැඳින්වීමක් කරනවා මේක ක්ලික් කරුවන් පස්සේ ඔබට පුළුවන් මෙන්න මේ විදිහට load වෙන මේක play කරුවන් පස්සේ ඔබට පුළුවන් මේ සම්බන්ධ විනාඩි 10කට ඉතාම කෙටි වීඩියෝ එකක් තියෙන ඒ ශ්‍රවණය කරලා ඔබට මේ සම්බන්ධව හොඳ අදහසක් ගන්න. ඊළඟට ඔබට පුළුවන් හැකියාවක් තියෙනවා හෝම් පේජ් එකේ මෙය කුමන දෙයක්ද කියලා දැනගන්න. ඇත්තටම ඒක කොයි වගේද කියලා බලන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ වෙබ් අඩවිය තියෙන මූලික ටැබ් එකක් තියෙනවා මේ front page එකේ ස්ථාපනය කරලා about G5 package මෙන්න මේක ක්ලික් කරපුවාම ඔබට කුමන වර්ගයේ පැකේජ් එකක්ද ඔබට හම්බෙන්නේ කියලා සවිස්තරාත්මකව ඔබට දැනගන්න පුළුවන්. ඉතින් මේකේ මූලික හැඳින්වීම තුනක් ඔබට මේ පැකේජ් පරිශීලනය කරන මූලික අදහසක් ලබා දෙන්න අවස්ථාවක් තියෙනවා. මොකද ඒක කටුන කියන කෙනෙක්ගේ ඔබට වෙනවා අපේ මේකේ විෂයන් 11 සම්බන්ධ ප්‍රතිපදිනවා. මේ කොළපාට බටන් වලින් දෙන්න කරන්නේ මේවා තමයි ඇක්ටිව් වේවා මේවාගේ තුන් දෙන්න තමයි ඔබට නැවත මේ පරිපූර්ණ කරන්න කියන මේ පාටේ ඇක්ටිව් කරන්න ඔබට ඒ සඳහා යම් දවසක ඇක්ටිව් කරපුවාම තමයි ඒ ආශ්‍රිතයේ කටයුතු බලන්න පුළුවන්. ඒකම අපි දැක්කත් මේ අකුපාට තියෙන බටන් තියෙන අපි අපස්සට ගමන් කරනකොට පරිසරයෙන් ටැබ් එක ක්ලික් කරනවා ඔබට පේනවා මේ පරිසරයේ තියෙන ටැබ් එක ක්ලික් කරපුවාම ඉතාම ලස්සනට රූපානුසාරයෙන් සියලුම දේවල් දරුවට ඉන්න අවස්ථාව සලකලා තියෙනවා. ඉතින් එහිදී අපි ගන්න ආහාර අනු සතුන් වර්ගීකරණය ඉතාම පැහැදිලිව ශාක භක්ෂක ඒත් එක්කම මාංශ භක්ෂක සර්ව භක්ෂක කියලා කොටස් තුනකට බෙදලා තියෙනවා. ඉතින් එහිදී ශාක භක්ෂක සතුන් ආහාරයට ගියපුවාම ඔබට ශ්‍රවණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතාම කෙටියෙන් භාගයේ ඉලක්ක කරගෙන පැහැදිලි කිරීමක් මේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ගොඩාක් ලොකු කරුණු නැහැ. හැබැයි ශිෂ්‍යත් විභාගට අවශ්‍ය අත්‍යවශ්‍යම කරුණු ටික විභාගයෙන් මුල් කරගෙන මේ සඳහන් කරලා තියෙනවා. අපි බෑක් කියන එක දිහුවොත් අපි ගත්තොත් මාංශ භක්ෂක සතුන් ක්ලික් කරොත් ඉතින් අපි මාංශ භක්ෂක සතුන් අපිට බලන්න පුළුවන් උගේ හඬවල් වල තියෙන දේවලුත් එක්ක. ඉතින් මේ විදිහට ඔබට පුළුවන් ඔබගේ දරුවා අනාගතයේදී ඉගෙන ගන්නට යන පැකේජි සම්බන්ධ දල අදහසක් ගන්න. ඉතින් මේදී විශේෂම දේ තමයි ඔබට පේනවා graphical user interface එක පේන්නේ නැත්නම් හරි ලස්සන ආසාවෙන් ඉගෙන ගන්න කියන තේමාව යටතේ අපි මේ නිර්මාණය කරලා තියෙන ඔබට පේනවා ඉතාම ලස්සන රූප රාමුවෙක්ට දරුවාට කැමැත්තක් ඇතුව මේ පරිශීලනය කරන්න අවස්ථාව දෙන. ඉතින් විශේෂ දේ තමයි අපි සඳහන් කරන්න ඕනේ දරුවාට කැමති වෙනවද මෙය පරිශීලනය කරන්න පුළුවන් මුළු මාසයක්ම
ඒ මාසයට අදාළ විෂය කටයුතු විෂය නිර්දේශයට අනුකූලව අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මෙහිදී මුළු මාසෙටම ඩේටා සඳහා ඔබට රුපියල් 20ක් 25ක් වගේ ඉතාම ඩෙස්ක්ටොප් කම්පියුටර් ලැප්ටොප් ෆෝන්ස් වලින් ටැබ්ස් වලින් ඕනම ඇන්ඩ්‍රොයිඩ් Windows based ඕනම software එකක් කරා operating system එකක් කරා ඔබට මේ අරගෙන යන අවස්ථාවක ලැබලා දීලා තියෙනවා. ඉතින් මේක තමයි මේ තියෙන විශේෂම දේ. ඉතින් ඔබ මේ සඳහා යම් අවබෝධයක් යම් අදහසක් ගන්න පස්සේ ඔබට හැකියාවක් තියෙනවා. ඔබට තමයි ශිෂ්‍යයා සිසුවා තමයි දරුවා මේ ව්‍යාපාරික කරන්න. ඉතින් මෙහිදී මූලික ටැබ් දෙකක් තියෙනවා. මේ ඇඩ්මිෂන් සහ පහසුවෙන් සිසු ව්‍යාපාරික පිළිගැනීම කියන මේ පහ මේ ඕනම ටැබ් දෙකකින් ඕනම එකක් ඔබ ක්ලික් කරන්න. ක්ලික් කරුවන් පස්සේ ඔබට පුරවන්නට ඇප්ලිකේෂන් ෆෝම් ඔබට ලැබෙනවා. මෙහිදී තාම වැඩි ඔබ දෙමව්පියන් ඒ කියන්නේ මවගේ හෝ පියාගේ හෝ බාලකව හැඳුනුම් පත්තන්ගේ හරියට ඔබ ටයිප් කරනවා. උදාහරණයක් ලෙස ඔබගේ අමුත්තාක්ෂර ක්‍රම ටයිප් කළා වී අකුරක් ටයිප් කරන පස්සේ ඊළඟට ඔබට තියෙන මේ උපදේශිකා පේරන්ට් ඐඩී එකක් එක කන්සල්ටේෂන් ඐඩී එක අනිවාර්යයෙන්ම සඳහන් කරන්න. ඔබට ටැක්ස් ලෑග් එක ඇලයිද සඳහන් කරලා ඒ ඔබට මේ පැකේජ් එක හඳුන්වා කන්සල්ටන් ඐඩී එක මෙතන යොමු කරන්න. ඔබට කන්සල්ටන් ඐඩී එක නැතිනම් ඔබට රුපියල් 500 වත්තමක් ඔබට ලබා දෙන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා කන්සල්ටේෂන් ID එක නිවැරදිව ඔබ ඌ ලබා දෙන ID එක මෙතන ටයිප් කරන්න. ඊට පස්සේ දරුවගේ නම ඒත් එක්කම ඔබගේ දුරකථන අංකය ඒත් එක්කම ඔබගේ ඊමේල් ලිපිනය. මෙන්න මේ දෙක වැදගත්. ඔබගේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එකේ මෙන්න රාශිංකයේ තියෙනක මතක තියාගන්න. ඔබට ඊමේල් ලිපිනයක් නැත්නම් ඔබට ඊමේල් ලිපිනයක් නිර්මාණය කරගෙන මෙතෙන්ට යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊමේල් ෆෝමැට් එකට ඔබට ඕනම ඊමේල් එකක් මේකේ ඇඩ් කරන්න පුළුවන්. ඉතින් උදාහරණයක් ගත්තොත් ඔබට ඊමේල් එකක් නැත්නම් සාමාන්‍ය ඊමේල් එකක තිබිය යුතු ක්‍රමවේදී ෆෝමැට් එක අපි ගත්තොත් abc@gmail.com වගේ දෙයක් වුණත් අපි ඇක්සෙප්ට් කරනවා මේකේ අපේ ඩේටාබේස් එකේ නැත්නම්. ඉතින් මේ විදිහට දාලා ඔබට ග්‍රේඩ් 5 ක්ලාස්රූම් එන්ට්‍රි කියන එක ක්ලික් කරලා ඔබට පුළුවන් ලියාපදිංචි වෙන්න. ඉතින් මෙයා ලියාපදිංචි වුණාම ඔබ මේ රුපියල් 1500ක මුදල යොදවන්න පුළුවන් මේ පහක් දැක්වෙන බැංකු ගිණුමට. ඉතින් එහිදී සඳහන් වෙනවා ඔබ ලංකා බැංකුවේ බැංකු ගිණුමට ඔබ තැන්පත් කිරීමෙන් හෝ එමන් නැත්නම් ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරලා ඔබගේ රිසිප්ට් රටේ රිෆරන්ස් කියන තැන හේතුව කියන තැන මතක ඇතුව ඔබගේ හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න. මොකද එයින් තමයි අපි තීරණය කරන්නේ ඔබ අපේ බැංකුවට මුදල් ගෙවුවා කියලා. ඉතින් මේ බිත් ඔබ ගෙවීමෙන් පස්සේ ඔබට හිමි වෙනවා මේ පහේ හපන්නු කියන පේජ් එකට ඇතුළත් වෙන්න. ඉතින් මෙන්න මෙහි තමයි තියෙන්නේ ඔබගේ දරුවාට අවශ්‍ය සම්පූර්ණ විෂය නිර්දේශයට අනුකූල විෂයානුබද්ධ දේවල්. ඉතින් එහෙදි අපි බැලුවොත් ඔබට බලන්න පුළුවන් වීඩියෝ ටියුටෝරියල්ස් ඒත් එක්කම පෞෂ්‍යෝ ලාග ප්‍රශ්නපත් ඒත් එක්කම අපගේ විෂය නිර්දේශයට අනුකූලව නිමැ වූ අපගේ වැඩසටහන් නැත්නම් ඔන්ලයින් ක්ලාස්. ඉතින් මෙන්න මේ පරිශීලනය කිරීමට ඔබට දරුවාට ආශාවෙන් සතුටින් කියන කියාවක් තියෙනවා. ඉතින් ඔබ දන්නවා අද කාලේ ඉඳන් වටිනවා දරුවන් කාලේ. ඉතින් දරුවන්ට හොඳම ඉගෙනුම් කාලේ කියන්නේ දේ වරුව අපිට දුවේ පහ දුවේ හත වගේ මේ කාලය තුළදී අපිට දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න කියාවක් ලැබුණේ අපිට සාමාන්‍ය කවුරුන් පන්ති ඒ වෙලාව තියෙන්නේ නැහැ පාසල පවත් ගන්නෙත් නැහැ. හැබැයි මේ වෙලාවේ දරුවන් ධාරණ ශක්තිය ඉහළම තැන වෙලාවෙන් අපිට පුළුවන් මේ අපගේ වැඩසටහන අපගේ ඔන්ලයින් ක්ලාස් එක ආරම්භ කරන්න අපි දරුවන් කතා කරමු. ඒ නිසා මෙන්න මේ සරල හැඳින්වීමත් එක්ක ඔබට යම් අදහසක් ගන්න පුළුවන් තාම පහසුවෙන් ඔන්ලයින් පිටු හරහා කෙනෙක් හරහා ඔබට ලැබෙන මේ පැකේජ් අධ්‍යාපන පැකේජ් සාර්ථක පරිගණනය කරන සමාජ දරුවන් එහිදී ඔබ මාසික වශයෙන් රුපියල් 1500 දෙවනකොට එහිදී තියෙනවා දෙවෙනි කොටස සිසු මාසික දෙවීම් කියලා ෆෝම් එකක් කලින් වතාවට දෙවිසුම් කරනවා. සිසු මාසික දෙවීම් කියලා ෆෝම් එකක්
klik kalah ubat bilang masih. Masih di pasien dan tidak dapat alih tinggal sepahat. Ini jawab dan dengan ini teman dua ini lima bulan di tempat hampir metodologi ini untuk mempedulikan sudah luar dengan sahabat dua tak terakhir tidak kami terus masih ke daily dari bangkut tempat ter di ini sandahan keran sandahan kerla api ter bagi idiribat kiri memang datang mereka senker puan api ter ඔබේ ඉල්ලි මනුව ඊළඟ මාසයක් ඔබේ දරුවාට මේ අසිරිමත් අධ්‍යාපන කටයුත්තේ මෙලෙන්න අවස්ථාව ලබා දෙන්න පුළුවන්. ඊටම හරි පහසුයි. ඉතින් මේ සඳහා වැඩි දුර දැනුවත් කිරීම අපි දැනුවත් කරනවා මාසික දිනවල වල Zoom app එක හරහා දීමෝපියන්. ඉතින් ඔබට දැනගන්න ලැබී මේ කාල වේලාවන් කොයි දවසේද කොයි වෙලාවටද තියෙන්නේ කියලා. ඉතින් ඒ සමග එවැනි වැඩසටහන වලට සම්බන්ධ වීම ඔබට හැකියාවක් තියෙනවා. පැහැදිලිවම මේ සඳහා ඔබේ දරුවා ජයග්‍රහී මාවතකට යොමු කරලා ආශාවෙන් ඉගෙනගෙන ජීවිතේ පළවෙනි කඩේ විභාගයට පරිශිෂ්‍යත්ව සමතෙක් කරන්න. ඉතින් ඔබට සුබ දවසක් ආශිර්වාද කරමින් අපි සමුගමු.